ඉන්දු පකිස්ථාන ආසියානු කුසලානේ සුපිරි හතර දිනාගේ තරඟයේ අතිරේක දිනය තමයි 11 වෙනිදා. ඉතින් මේ දිනය නම් කළේ පළවෙනි දිනය හරියට ක්‍රීඩා කරගන්නට බැරි වුණොත් දෙවෙනි දිනයේදී ඉතිරි කොටස ක්‍රීඩා කරනවා කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් පන්දු අර 50ක තරඟයක් තමයි ක්‍රීඩා කරන්නේ. භාග භාග නැහැ. ඒතර පන්දු අර 24යි එක් පන්දුවක් තමයි දැන් ක්‍රීඩා කරලා තියෙන්නේ ඉන්දියාවේ. එතන ඉඳලා ඒ පන්දු ආරේ ඉඳලා ඉතිරි පන්දු පහ යවාගෙන තමයි ඔන්න දෙවෙනි දිනේ ආරම්භ වීමට නියමිතව තියෙන්නේ. හැබැයි ඉතින් කියන්නට තියෙන්නේ කොළඹ ප්‍රදේශයේ දැන් උදෑසන ඉඳලා ගත්තාම දහවල් කාලය වෙන විට ඒ තරම් හොඳ කාලගුණ තත්වයක් නැහැ. මේ විදිහටම තමයි දහවිනිදත් තිබ්බේ. ඉතින් උදෑසනම කාලයේ වර්ෂාවකුත් තිබ්බා. ඉතින් ඒ තරම් සුබවාදී ලක්ෂණයක් මේ දෙවෙනි දිනේටත් නැහැ කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් අද දිනේදී වර්ෂාවක් ඇති වුණොත් මං හිතන්නේ පන්දු අර 50ම ක්‍රීඩා කරනවා කියන තැනේ ඉන්න එකක් නැහැ. තරඟේ ඉවර කරන්නට බලයි පුළුවන් විදිහට. එහෙම බැරි වුණොත් ප්‍රසාද ලකුණ බෙදාගෙන මේ කණ්ඩායම් දෙකට අවසන් කරන්නට වෙනවා. එහෙම වුණොත් පකිස්ථානයේ ප්‍රසාද ලකුණු 3ක් වෙනවා. ඉන්දියාව ප්‍රසාද ලකුණු 1ක් බවට පත් වෙනවා. ඒතර පකිස්ථානයට ඉතිරි වන්නේ තව ශ්‍රී ලංකාව සමග තරඟය. ඉන්දියාවට ඉතුරු වෙනවා තව තරඟ දෙකක්. එතකොට මේ ප්‍රසාද ලකුණු බෙදියාම කොයිතරම් දුරට ශ්‍රී ලංකාවට වාසි සහගත වෙයිද කියන එක බලන්නට නම් තව චුට්ටක් බලාගෙන ඉන්න වෙනවා. 12 වෙනිදා ඉන්දියාව සමග ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් ඒක ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරගත්තොත් නම් ලොකු වාසියක් බවට පත්වෙයි ඒ ප්‍රසාද ලකුණු බෙදියාම. එහෙම නැත්නම් අබාසියක් වෙන්නටත් පුළුවන්. ඉතින් කොහොම වුණත් දැනටම හරියට කියන්නට බෑ. මොකද ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර පැවැත්වෙන තරඟයක් 12 වෙනිදා ක්‍රීඩා කරගන්නට පුළුවන් වෙයිද? ඒ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ තරඟයට වැස්සට සීදිලා ගියොත් මේ තරඟයට වැස්සට සීදිලා ගියොත් තරඟ දෙකම එතකොට ඉන්දියාව ප්‍රසාද ලකුණු 2යි ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 3යි බවට පත් වෙනවා. එතකොට පකිස්ථානයයි ශ්‍රී ලංකාවයි සමාන ප්‍රසාද ලකුණු සංඛ්‍යාවකට එනවා 3යි 3යි බවට පත් වෙලා. එතකොට හැබැයි ඉන්දියාවට ඊළඟ තරඟයේ බංග්ලාදේශියත් එක්ක තියෙන්නේ ඒක ගහ ගන්නට පුළුවන් වුණොත් ප්‍රසාද ලකුණු 4ක් බවට වොන් පත් වෙනවා. එතකොට පකිස්ථානයයි ශ්‍රී ලංකාවයි අතර තියෙන තරඟයේ ජයග්‍රහණය කරන කණ්ඩායම තමයි අවසාන මහා තරඟයට යන්නේ. ඉතින් එහෙම තත්වයකට උතන තියෙනවා. හැබැයි ඉන්දියාවයි බංග්ලාදේශයයි ක්‍රීඩා කරන තරඟයත් වැස්සට හේදිලා යනවා කියලා අපි අනුමාන කරොත් ඉන්දියාවට ප්‍රසාද ලකුණු 3ක් බවට පත් වෙලා බොහෝ දුරට තරංගාවලියෙන් ඉවත් වෙන්නටත් සිද්ධ වෙයි. ඉතින් අපිට ඔච්චර දුර දේවල් කියන්න බෑ මේ කාලගුණයත් එක්ක සටන් කරන හින්දා. අපි බලමු යන විදිහට ඒ කොහොම වුණත් ප්‍රසාද ලකුණු එක එක බෙදිලා ගියොත් ඒක මොන වගේ බලපායිද කියලා අපිට දැනටම කියන්නට බෑ. මොකද ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර පැවැත්වෙන තරඟයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරගන්නට ලැබුණොත් නම් ලොකු වාසියක් බවට ඒක පත් වෙයි. කොහොම වුණත් ඉතින් 11 වෙනිදාත් වර්ෂාවක් ඇදහැලෙයි කියලා තමයි දැනට පේන්න තියෙන්නේ කොළඹ තියෙන තත්ත්වයත් එක්ක. අපි බලමු මොකද වෙන්නේ කියලා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.